පොලිස් හදිසි ඇමතුම් අංශය හෙවත් ඇමතුම් අංක 119 ක්‍රියාත්මක වන මෙරිහානේ පිහිටි පොලිස්පති අනදෙන තොරතුරු කොට්ටාස කාර්යාලයේදී ඊයේ දහවල් 12:30ට පමණ මෙම පහර දීම සිදුව තිබෙනවා. පහර කැමට ලකු ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ. ජයතිලක මහතාගේ බිරිඳ චෝදනා කරන්නේ එම පොලිස් කොට්ටාසයේම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන පොලිස් අධිකාරී අමිත් ගුණරත්න මහතා විසින් මෙම පහර දීම සිදු කර ඇති බවයි. 11 මාර වෙනකම් මම මහත්තයාගේ කාර්යාලයේ හිටියා. ඉඳලා තමයි මම ගෙදර යන්න යනකොට මග යද්දි තමයි මහත්තයා කෝල් කළා කිව්වේ මෙහෙම පහර දීම සිද්ධ වුණා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ 3 දෙනෙක් ඇවිල්ලා මහත්තයාගේ කාර්යාලයේ ඇතුළටම ඇවිල්ලා තමයි පහර දීම කරලා තියෙන්නේ. මහත්තයාව මරලා ගියත් බලන්න කිසිම කෙනෙක් එතන ආවේ නැහැ ඔෆිස් එක ඇතුළට. ඊට පස්සේ මම ගිහිල්ලා තමයි මහත්තයාව රෝහලට රැගෙන ආවේ. පහර කැමෙන් තුවාල ලැබූ පොලිස් හදිසි ඇමතුම් අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පසුව ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මම ඔෆිස් එකේ ඉඳගෙන ඉන්නකොට එකපාරටම කුණාලුප ගියාගෙන මගේ ඔෆිස් එකට ආවා. දරපු ඔක්කොම ළඟ තියෙනවා. ඊට පස්සේ ආයෙ රාත්‍රි 10කට විතර ඇවිල්ලා අද මොකද මට කියන්න බෑ මට සංදිපාත ගන්න වෙනවද කියලා ගහන මගේ ඇතුලේ තියෙන ෆෝන් එක මං කොල්ලලා ගත්තා. එයාත් එක්ක තව හිටියා වයිසි රත්නායක තේරණත්තයි යාගේ ඔෆිස් එක වැඩ කරන PC කෙනෙක්. PC 3 දෙනාම එකතුලා මට ගැව්වා. මගේ තුවාල වුණා, මගේ නළඟ තුවාල වුණා. මාව බේරගන්න කවුරුත් නැහැ. මම ඉතාම අසරණ වුණා. ඊට පස්සේ මම කාමරේ දොර වහගත්තා. පස්සේ මම කරන්න දෙයක් නැහැ. මගේ ජීවිතේ මට එපාල. මම මගේ ටෙලිෆෝන් එකෙන් මගේ බෙල්ල හිර කරගන්න හැදුවා. මේ වෙනකොට කිසිම කෙනෙක් මගේ ගැන කිසිම දෙයක් බලලා නැහැ. මගේ ජීවිතයට රැඳෙන්නක් වෙයි කියන බය මට අදටත් තියෙනවා. දැනුත් තියෙනවා. මට අද රැයට වුණත් මේ රැඳී තනියෙන් ඉන්න එකත් මට බයයි. උදාර ගැහුවේ මොකද හේතුව? මොකක් හරි පුජ්‍යලික හේතුවක් මම දන්නේ නැහැ. මොකද හේතුව කියන එක. මට ගහගන්න තමයි කතා කරේ. කෙසේ වෙතත් එළවණේ චෝදනාව පිළිබඳව අප කළ විමසීමකදී පොලිස් අධිකාරී අමිත් ගුණරත්න මහතා කියා සිටියේ තමන් කිසිවිටකත් පහර නොදුන් බවයි. කෙසේ වෙතත් පොලිස් අධිකාරීවරයා විසින් මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට පරුෂ වචනයෙන් බැනවැදී පහර දෙන අයුරු ඔහුගේ ජංගම දුරකථනයේ මෙසේ පටිගත කර තිබුණා. බඹට ගහන්න කතාවල නේද? ගබඬ පුළුවන් නම් ඇඟිල්ලක් තියන්න පුළුවන් නම් ඔබ මේ රාලහබලටයක් කළා උන් එක බිල පිම්පියක් පෙරේතයා. බට වයස 56 මාසෙ බලපිය හයිය. අල්ල බලන් හයියඩෝ. මගේ අද්දෙක් ගැට හැලද පුළුවන් ගහපම්. ඔය හින්දන්නේ නැහැ කෝ. මේක උත්සවේ කෑවඹ. ඔබ කලින් පාර අවුරුදු උත්සවේලා දීලා මේක කළා කොල්ලන්ගේ ඔලු පෙනුම කොමියුනිකේෂන් එක උන් ගහලා. ඔබ මේකෙත් කොල්ල ඔක්කොම ලෑස්තිර මම මේක බොන එකට අවත්තල් තිබුණා. කොල්ලන්ට බොන්න දීලා ස්ටයිලට ගහුවා එහා පැත්තේ PC දීලා. ඔබ කරපු අවලම් වැඩේ. ඔබ ඔය තරු තුන ගලවලා තියා ස්ටෝර් වල දීලා ගහගෙන ටොනික් මුඩි තුනක් කෝ. ඔබට වොයිස් ගන්න දෙන්න පුළුවන්ද? ඔබ කරේ වට. ඔබට දෙන්න හොඳයි පිටකොටුවේ ටොයිලට් එකේ වොයිස් එක. සේනම් මූට මේ බයෙන් පම්බ මූට බිත්තරතල නැහ ඉලට දෙකක් කැඩෙන්න මුගේ මූ බිත්තර දානිය තලගොයික් වගේ. මට වයස 59 වුණාට ඔබගේ 4 දිනක් එක්ක ගහගත්ත හැකි කෝ මට. මම පොලිසියට ආවේ රෙස්ලින් කරලා බොක්සින් ගහලා වේට් ලිෆ්ටින් කරලා ගත්ත සාධිකට උඹාවේ මේ හාල් පාරුක් කගේ ඩිකයි දාන මේ තාත්තර පිසිදේ මේ මනුස්සයා පොලිසියෙන්ද ඒක උඹාවේ පොලිසියට මේ පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාකෙන් විමසීමක් කළා. අද ඒ නිලධාරියා රෝහලෙන් පිටවගොස් ඇති බවටයි දැනගැනීමට තිබෙන්නේ. ඒ වගේම මේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් තමන්ට මරණ තර්ජන කළ බවට පවසමින් පොලිස්පති අනදෙන තොරතුරු කොට්ටාශයේම රාජකාරී කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මිරිහාන පොලිස් ස්ථානයේ වෙතත් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. මෙම දෙපාර්ශ්වයෙන්ම ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.